සල්ලි නැ නේ මොනවද ඒවේ බැංකු පොද්ද මේ තමන්ට අයිති නැති දේවල් වලට හොට දාලා ගුටි කන පොටක් පාද ගන්න නැතු ගිම් වැඩක් කරනවා අම්මමයි කියන අනුගේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා කියලා ඒ වුණාට අම්මමයි ඒව කරන්නේ ජනෝ යත් බබා වගේ හිටියට මොන මොන මගෝඩිකම් කළා මෙහාට පැන්නද කියලා කවුද දන්නේ අර කම්බහොරෙක් වෙන ජයතිස්සත් වෙලාවකට ඔයාලගේ තාත්තට උපාසකනේ වත් පොඩක් මේ ඇහැ ගහගෙන ඉන්න මෙයා ගැන සර්පයා කවුද කියලා අපි තාම දන්නේ නැහනේ අදසේ මොකක් හරි උන බේතක් කරන්නවත් දැනගෙන ඉන්න එපායි කන්න වැඩවලින් එයක මංගන වැරදිර හිතන්නේ හරියට නිකන් හොරෙක් පැනලා වගේ බෑක් එක ඇදලා තියෙන්නේ හලෝ කල්පක ඉන්නවද? ආ ඇඩ්මින් එක. හලෝ කල්පක ඉක්මනට මගේ කාමරේට එනවා. මේක ප්‍රතිරිර අපු ජොබ් බැද බලන්න වැඩේ සීසී ගනේ එතර බාර දුන්නේ ජයතිස්ස දැන් කාගේ වැඩක් කියලාද තමුසරේ ජෝඩි මේක දුන්නේ මේක සර් සීසී ගේ කිට්ටුවන්තේගේ වැඩක් කියලා සර් කිව්වේ දුප්පත් අසරණ මිනිහෙක්ගේ වැඩක් කියපු නිසා මං සීසීටත් සලකලා පොඩ්ඩක් උඩට ගත්ත පයිල්ලේ ඔබ දන්නවද මේ දුප්පත් අසරණ මිනිහා කවුද කියලා මට මතකයේ විදිහට සර් තිබේරිස් කියලා මිනිහෙක්ගේ නමක් තිබුණේ ඇයි සර් කවුද අපි දන්න කෙනෙක්ද හරි දැන් එක පැත්තකින් තියන්කෝ මට කියා දුප්පත් අසරණ මිනිහෙකුට පුළුවන්ද ඉඩම් කට්ටි කරලා විකුණන්න
තාම වැඩේට හරියට බැස්ස නැති නිසා මේකේ මොනවද තියෙන්නේ කියලා හරියට දන්නේ නැහැ සර්. චකෝ මේ කුප්පියවත් කොඩියගේ වැඩක්. ඈ මේක කුප්පියත් කොඩියගේ වැඩක්. මංගලයා රුපියල් 130ට බත් එක අරගෙන රුපියල් 1695ක බිලක් දාලා. බත්කට කීයකටද? 10කට. අයියනේ 10ක් වුණාම එකක් 169 සත 50ක් වෙනවනේ. සත ගණන් වල බත් ඉක්ුණානේ මොන වටේද? 169 සත 50. හොම්බුගේ සත 50 එකේ. 1700ක් දැම්මොත් මේක ලොකුට පෙනෙයි කියලා පොර බහිතෙන්නේ නැති. පව්. 69 සත 50 පැත්තක තියන්නකෝ. මූ බිඳ ගෙනල්ලා තියෙන කොහෙන්ද දන්නවද? බුක් ෂොප් එකේ. ඉදි මාට. විමානෝ සීසී කෙනෙක් ආන ප්‍රශ්නේ. මාටුද කියලා අහනවා. මාටුද තහනවා. බුක් ෂොප් එක කාගේද? සෙක්‍රටරිගේ අක්කාගේ. අප්පට සිරි. ඒකනේ කියන්නේ මේ ජරාව කැමත් එක්තරා වූ කලාවක්. මේ කලාව හැමෝටම පිහිටන්නේ මට ওই කලාව පිහිටියේ අපේ අම්මගේ මල්ලිගේ මගේ මාමා මල්ලිකා එයා මං වගේම අවංක රාජ්‍ය සේවකේ සිසි මතර කවුද මේ වගේ යාළු කවුද බලන්න වද්ද ඒ මොකක්ද අවුල? ඔයා කොහමද මේ මිනිස්සු අඳුරන්නේ? යාලුවෙක් කිමාරි. ඇයි? මොකද සීසි මතේ මේ? මේ මේ අර කුප්පියවත්තේ කොඩියා ඉන්නේ. මිනිහාගේ ඉඩමක් නේ. යජිස්ස 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 දෙන්නත් මම සීට් එක වාඩි වෙන්නේ නැහැ නෑ මයි සීසී මහත්තයා කනපැ සීසී මහත්තයා තේරුම් ගන්න එයා ගලිජයා ඔයා කවුද මේ මේක ඔයා වැදගත්ිර රස්සාව කරන් ඉන්න මිනිස්සෙක් හැබැයි සීසී මහත්තයා මේක උතර මැද ගන්න මේකෙන් එන්නේ එකම දෙයයි ඔය දෙන්නම එකම කොන්ටැක්ට් එකේ නෑ මං ඌට පොල් වල දෙකක් දෙනවා මං. අනේ මේ දෙන්න සීසි මහත්තයා මොන විකාරයක්ද මේ?
මේකි සීසි මහත්තයා ගෙදරට පය ගහලා 24 පැයක් ගත වුණේ නැහැ. මට ගහන්න පොල්ලකුත් උස්සගෙනවනේ. මං දෙන්නකෝ තොපි ඔක්කොටම කංකරු උසාවියටම යන්න. මොකද්ද සීසි මහත්තයා මේ වැඩේ තේරුම? පොඩි ළමයි වගේනේ. ගහ ගන්න හදනවායි. මට උනේ අර නයා මල්ලට රිංගපු අග්ගල කාර්යයට වෙච්ච දෙන්නේ මේ හිටියොත් මුංගෙන් කණ්ඩ වෙනවා එළියට බැස්සොත් කොඩියකින් කණ්ඩ වෙනවා මිනිස්සු කැවසේ නැස ඕකඩකට දඟලන්න පුළුවන්ද බං? මම රාජි නෙවෙයි පොඩි අයියා. ඉන්නකම මං ගාන චිප් එක නගලා දෙන්න. ආයි වරෙන් ආයි වරෙන් අයියේ ප්‍රශ්න අහපන් ආවට පස්සේ මුලින් ඇවිල්ලා හිටංගෝ හරිද? හරි පලයන් ඉතින්.
ආ සුදුරනේ මම එනකම නෑ 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 පරක්කු වෙන්නේ නෑ පරක්කු වෙන්නේ නෑ සුදුරෝනේ බල්කනියට එන්න බල්කනියට ලා බලාගෙන ඉන්න එතකොට බලා ගන්න පුළුවන් කොල්ල ඇවිල්ලා බහින විදිය ඇස් දෙකෙන් ආ හරි හරි